T20 තරගවල ලෝකේ නම්දරු ක්‍රීඩකයන් අතරින් එක ක්‍රීඩකෙක් තමයි ක්‍රිස් ලින් කියන්නේ. ලෝකෙ පුරා තියෙන T20 තරගවල වගේම ඔස්ට්‍රේලියාවේ තියෙන Big Bash තරගාවලියෙන් හොඳ දක්ෂතා පෙන්නලා තියෙන ක්‍රිස් ලින් ජාතික කණ්ඩායමේ පෙන්නලා තියෙන දක්ෂතා නම් ඒ තරම් සතුටුදායක නැහැ. මේ ප්‍රාරාත්මක දකුණු ප්‍රතිකරු ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරලා ලබාගෙන තියෙන්නේ තරඟ 19කදී ලකුණු 291ක් විතරයි. 19ක සාමාන්‍යයක් වගේම 131.5ක ප්‍රහාරක වේගයක් තමයි ලින් ජාතික කණ්ඩායම නියෝජනය කරලා තරඟවල පවත්වාගෙන තියෙන්නේ. නිතර නිතර ඇතිවන ආබාධයන් නිසා එල්ලවන බලපෑමත් එක්ක පසුගිය කාලේ ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමිුනේ නැති මේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකාවේ තරගාවලියටත් කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට අවස්ථාව නොලැබීම ගැන ලින් පසුගිය දවසක විදේශ මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණා. හොඳ සම්නිවේදනයක් වෙන්නේ නැති එක ගැන මට දුකක් තියෙනවා. මොකද මම කණ්ඩායමට නොගන්න හේතුව මට අපේ තීරීම් බලධාරීන් කවුරුත් කියලා නැහැ. මම ඉවතු දාලා කියලා දැනගත්තම දුකක් දැනුණා. මට එහෙම කරන්න හේතුව මට දැනගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මම ඉවත දැම්මත් මම වැටෙන්නේ නැහැ. කොහොම හරි දක්ෂතා පෙන්නලා කණ්ඩායමට එන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මේ විදිහට තමන් විනාශ වෙන්නේ නැහැ කියලා ලොකු විශ්වාසයක් එක්ක ඉන්න ලින් ශ්‍රී ලංකා කණ්ඩායමේක තිබුණු පුහුණු තරගයට යොමු කරන්න තීරණය කරලා තිබුණා. හැබැයි ඒ තරගයේ ලින්ට ලැබුණු අවස්ථාව කසුම් රාජිත විනාශ කරලා දැම්මේ ලින්ගේ පා ඉන්න ගලවලා දාලා. ලෝකුස්ලාන ඉලක්ක කරලා ඔස්ට්‍රේලියා කණ්ඩායම සූදානම් වෙද්දී තමන්ගේ රටේ තියෙන ලෝකුස්ලානයට සෙල්ලම් කරන්න ලින්ටත් ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න ඕන. වැටෙන්න හොඳ නෑ. පහුගිය අවුරුදු 6-7 කාලේ මම දාගත්ත පදනමත් එක්ක මම ඉස්සරහා කාලේ දක්ෂතා පෙන්නුවොත් මට පුළුවන් ලෝකුස්ලානයට සෙල්ලම් කරන්න. අපි වැටෙන්න හොඳ නෑ. මං විතරක් නෙමෙයි කැපුනේ. ඩර්සි ෂෝට්, මැතිව් වේට්, මාක්ස් ස්ටොනික්ස් වගේ අයත් කණ්ඩායමෙන් වීසෙලා. හැබැයි හැමදේම තාවකාලිකයි. ඉක්මනට හොඳ දෙයක් වෙයි. කණ්ඩායමෙන් හැලුණ කියන්නේ ක්‍රිකට් අතාරින්න හේතුවක් නෙමෙයි. තවත් ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වෙන්න හේතුවක්. මම නම් හැම වෙලාවෙම මේ දේවල් වලින් තවත් ශක්තිමත් වෙනවා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව නොලැබිලා හිතේ අමාරුවෙන් ඉන්න ලින් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔබට සුබ දවසක්.